අපි අද උදේවරුවේ සාකච්ඡා කළේ සෝවාන් මාර්ග අනුගාමිකයා පිළිබඳව සුළු විස්තරයක්. එහෙනම් සෝතාපන්න වෙනවා කියන වචනේ විවිධ ක්‍රමවලින් අර්ථ ගන්නවනවා. සෝතාපන්න කියන්නේ මොකද කියන කාරණය එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විස්තර කරලා අහනවා සරියුත් හාමුදුරුවන්ගේ. සාරිපුත්ත සෝත සෝත කියනවා. මේ ආරෙවිනේ සෝත කියන්නේ මොනවටද කියලා වචනයක් අහනවා. උන්වහන්සේ උත්තර දෙනවා, ස්වාමීනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි සෝත කියන්නේ. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියනවා කියලා සරියුත් හාමුදුරුවෝ උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ අනුමත කරලා ඊට පස්සේ යහනා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත සෝතාපන්න සෝතාපන්න කියනවා. ඇයි සෝතාපන්න කියන්නේ? ස්වාමීනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපන් නිසා, පත්තුන නිසා සෝතාපන්න කියනවා කියලා උත්තර දේශනා උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. දැන් මේකදී අපිට හොඳ ලේසියම තේරුම් ගන්න පුළුවන්, ත්‍රිපිටක ධර්මයේ තුල විග්‍රහ කරලා තිබෙනවා හොඳට පැහැදිලිවම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපන් හේතුවෙන් සෝතාපන්න කියනවා කිය. තවත් ඉතින් වැල්වටාරන් අවස්සේ නැහැ. සෝතාපන්නද සෝතද ඕගද මේ ආදී වශයෙන් විවිධ ප්‍රශ්න කරලා හිටන් යන්න දෙයක් නැහැ. උපමාවකින් තේරුම් ගන්න පුළුවන් සම්පූර්ණ සුද්ධ ඇතුව විග්‍රහ කළ දුන්නාම සාමනාව තෝරන්නද? අන්න ඒක තෝරා ගන්න ඕන ලේසිම ක්‍රමේ. එහෙනම් සෝතාපන්න කියන තත්ත්වයට පත් වුණා කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වුණාම සෝතාපන්න කියනවා. එතකොට මේ ටික විස්තර කරලා තේරුම් ගන්න ඕනේ. එනම් මේ සම්මා දිට්ඨි කියන වචනේ ආර්ය විනය සම්මා දිට්ඨිය විග්‍රහ කරන බුදුරජාන් වහන්සේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි කියලා පැහැදිලිව. එනම් මේ සම්මා දිට්ඨිය කියන්නේ ඥාන හතරක්. ආර්ය විනය යමක් දුකයි කියලා පෙන්නවා නම් අන්නේ ආර්ය විනය කියපු දුක දකින්න ඥානෙ. ලෝකයා දුකයි කියන්නේ එකක්. මේ බුද්ධ ශාසනේ නැත්නම් මේ ආර්ය විනය දුකයි කියන්නේ ඊට හත්පසින් වෙනස් දෙයක්. මේවා තේරුම් ගන්න ඕන. ලෝකයා සැපයි කියන්නේ එකක්. ආරේ විනේ සැපයි කියන්නේ ඊට වඩා හත්පසින් වෙනස් දෙයක්. ලෝකයා සැප කියලා බලාපොරොත්තු වෙන්නේ එකක්. ආරේ විනේ සැප කියලා බලාපොරොත්තු වෙන්නේ යථාර්ථය දැකගෙන තව එකක්. අර ලෝකයා බලාපොරොත්තු වෙන හත්පසින් වෙනස් දෙයක්. එනිසා ලෝකයා දුක කියන්නේ මොකද්ද කියලා දන්න ඇහුවාම ඒ කියන එකට නෙමෙයි ආර්ය දුක කියන්නේ. මේ ආර්ය විනේ දුක යනු කාමයට නමකි. දැන් හරි ප්‍රශ්නයක් වෙනවා. ඔක දැක්කේ නැතුව
ය ත්‍රිපිටක ධර්මයේ පැත්තකින් තියලා තමන්ට ඕන ඕන හැටියට තමන්ට එන අදහස් කතා කරන්න ගියොත් අපිට නියම ධම්මාර්ථය ගන්න බැරුව යනවා. එහෙම දා නිතරම ත්‍රිපිටක ධර්මය බලන්න ඕනේ මොනවද කියා තියෙන්නේ කියලා. බය යනු කාමීට නමකි. දුක යනු කාමීට නමකි. මඩ යනු කාමීට නමකි. උල යනු කාමීට නමකි. ගිනි යනු කාමීට නමකි. මේ විවිධ නම් වලින් හඳුන්වනවා. නව ලෝකයා දුක කියන්නේ කාමී නැතික මේ දුක. ආර්යෝ කාමීට දුක කියනකොට ලෝකයා එක සැපක් හැටියට ගන්නවා. ඒක විඳින්න නැති එක දුකක් හැටියට ගන්න. ඉන් දුක දන්නවද දුක තේරෙනවද අහපුවාම කාම වස්තු පරිහරණය කරලා නැති දුකක් කියලා එහෙම එකක් හැටියට දුකක් තමයි ලෝකයා දන්නේ. කාම වස්තු මහ ගිනි ගොඩක් හැටියට දුක් ගොඩක් හැටියට දකින්න ආර්යෝ ආර්ය ධර්මයේ තුලින්. ධර්ම ශ්‍රවණය කරලා ධර්ම අවබෝධයෙන් දකින්න එකක් ඒ. අන්න ඒ තුලින් දකින්නකොට ලෝකයා හරි ආසාවෙන් හොයන බදාගන්න දේවල් ආර්යෝ ගිනි හැටියට මහා දුක්ඛදක් හැටියට දකිනවා. අනි ආර්යෝ දකින් එකයි දුක්ඛ ආර්ය සත්‍යය කියන්නේ. ඒ දුක්ඛේ ඥානං කිව්වේ ඒකට. අන්න ඒක දැක්ක කෙනයි සම්මාදිට්ඨි දකින්නවා කියන්නේ. එහෙනම් අපි දකින්න ඕනේ බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියා දෙන තාක්කල් කාමී දුකයි කියලා කවුරුවත් පිළිගත්තේ නැහැ. පංචකාමී සැපයි කියලා හිතියේ. සමහර යෝගීන් භාවනානි යෝගියෝ හිටියා. මෙච්චර සැප තියෙන පංචකාමී විඳින විදියක් නැහැ මේ කාලකන්ණී එක්කලා. එහෙමයි හිතුවේ. පංචකාමී දුකක් කියලා නෙමෙයි ඒගොල්ලොත් දැක්කේ. පංචකාමී නම් හොඳයි. හැබැයි විඳින්න බෑ මේ නොයෙක් ආකාරයෙන් කළු මුගුරු වලගෙන ගහ ගන්නවා, මරා ගන්නවා, කපා කොටා ගන්නවා, රණ්ඩු වෙනවා. ඒ පොර කකා මට ඕක කරන්න බැරි හින්දා මම මේ පැත්තකටලා ඉන්නේ කියලා. මෙහෙම එකක් තමයි දැක්ක කාමී ආදීනව නෙමෙයි. කාමී විඳින්න ගියාම ඒකට දින කරදර දැකලා ඒකින්දයි වයින් උනේ. ඔය සමහරලාට නටු බල්ලෝ බලු රැලේ යන කාලවල අනිකව හපනකොට ගිහිල්ලා ඉතින් පැත්ත කරලා උඩු බුරුල බුරුල ඉන්නවා. මොකද උන්ට පස්සේ යන්න බැ අනිකව එකලා හයි හතියක් නැහැ හැපෙන්න. මෙන්න මේ වගේ අදහසක් තමයි අන්‍ය යෝගීන් කාමයන්ගේ දොස් දැක්කේ කොහොමයි. ඒ අය කාමිය අසාරයි කියලා නෙමෙයි දැක්කේ. කාමිය විඳින්න යනකොට ඇතිවෙන කරදර බාධක ඒ හින්දා ඒව දුකයි කියලා අයින් කළා මිස කාමිය නම් සැපයි විඳින්න විදිහක් නැහෙනි. ගියහම වහ ගිනිගොඩට වැන්නා වගේ දුක් විඳින්න වෙනවනි. අන්න එහෙම හැඟීමක් තමයි අන්‍ය දුක දැක්කේ. ආසනෙන් බහැරයි. කාමිය දුකයි කියලා පේන්න නම් අනුසේ විදෙන්න ඕනේ. අනුසේ ධර්ම කියලා කොටසක් තියෙනවා. මේ පංචකාම ආස්වාදයන් ප්‍රියයි මනාපයි කියලා ගන්නකොට ඒ ආස්වාදයන් ඇති වෙන අනුසේ ධර්ම කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ අනුසේ ධර්ම කියලා කොටස අභ්‍යන්තරයේ තියෙන තාක්කල් කාමසුවේ සුවයක් කියලාමයි හිතෙන්නේ. ඒක ආස්වාද වශයෙන්මයි දැනෙන්නේ. ඒක එහෙම නෙමෙයි කියන එකක් නෙමෙයි පේන්නේ. ඒ කාම ආස්වාදයේ ආස්වාදයක් හැටියට දකින්න ක්‍රමයක් තියෙනවා. ඒ දකින්නා වූ ආස්වාදයේ හිස් දෙයක් කියලා දකින්න දෙනක් එනවා. ප්‍රඥාවේ නිගමනය. ඒ කාමයන් ආස්වාදයන් මුල් කරගෙන කිසිම හරයක් නැහැ කියලා. ඒ ආස්වාදයන්ගේ ගණ්ඩ කිසිම හරයක් නැහැ මුලා වූ ලපටි මිනිස්සුන්ගේ තේරුම් ගන්න බැරි අයගේ.
ලපටි මානසිකත්වයක් තියෙන අයගේ නිගමනයක් මිසක් යථාර්ථයේ දැක්කනම් ඒක ගණ්ඩ හරියක් නෑ කියලා දකින්න ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි අනත්ත දකින්නවා කියන්නේ. ඒක අසාරයි කියලා දකින්න ඕනේ. ඒක අසාරයි කියලා දකින්න නම් ඒවෙන් අත්තරී නොවැලි මිදී යාම සාරයි කියලා දකින්නත් ඕනේ. නිවනේ සාරත්වයේ දැක්කොත් තමයි ලෝකේ අසාරයි කියලා හරියට අත්තරින්නේ. එහෙනම් නිවන කියන්නේ මොකක්ද කියලා බලපුවාම ලෝකයා හා සම්බන්ධ වන්නා වූ සියලුම රූපයන්ගෙන් වේදනාවන්ගෙන් සංඥාවන්ගෙන් සංඛාරයන්ගෙන් විඥානයන්ගෙන් කියන මේවායේ සියලු බැඳීම් වලින් සම්පූර්ණ නිදහස් වෙලා ඒ කියන්නා වූ ස්කන්ධයන් හා තිබෙන සම්බන්ධයෙන් සම්පූර්ණ කෙලවර වුණාම දුකෙන් නිදහස් කියලා දකින්න දවසක් එනවා. එතකන් නම් දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා දකිනවා. ආස්වාදිය දුකට ඇදලා තමයි මරවුගුල් කියලා දකිනවා. ඒතර ආස්වාද හොඳයි කියලා නෙමෙයි දකින්නේ. ආස්වාද කියන්නේ දුකට ඇදලා තමයි මරවුගුල්. අන්න ඒක දකින්නයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒක දකිනකොට ඒ ආස්වාද නැමැති මරවුගුල් වල තියෙන වටිනාකම බැහැලා යනවා. අන්නේ අනත්තං අසාර කට්ටේ නාති කියලා. අසාර අර්ථයෙන් යලත්ත දකිනවා. අන්නේ දැක්කට පස්සේ දකිනවා. ලෝකයා වැඩක් නැති හිස් දේවල් වැඩක් ඇති දේවල් කියලා හිතාගෙන බැඳෙන හැටි. වැඩක් නැති හිස් දෙයක් කියලා වැටහුණාට පස්සේ එහි තිබෙන අනුසය විදෙනවා. අනුසය කියන්නේ අරමුණක් එන එකක් යටපත් වෙලා තියෙනවා. අරමුණක් ආපුහාම මතුවෙන ඒවට අනුසය තියෙනවා. ඒකයි මතුවෙන්නේ. ඒ අනුසය කියන தත්ත්වය ප්‍රඥාවෙන් ගැඹුරු ප්‍රඥාවෙන් තමයි විදෙන්නේ. එහෙනම් ආර්ය ප්‍රඥාවේ ආර්ය ධර්මයට අනුකූලව විදර්ශනා කරමින් සිටිනකොට ඒ අනුව බලනකොට ප්‍රඥාව වැඩිලා ඒ ප්‍රඥාවට ගෝචරලා වැටෙන දහමක් එනවා. මේ කාමිය අසාරයි. එහෙනම් සාර මොකද්ද? මේ කාම සම්බන්ධයෙන් හටගන්නා වූ සියලු දෙයිනුත් කාමීනුත් වෙන්වීම. ඒ සියල්ල අත්හැරින් වැළීමේදී කෙලවරුනොත් යම් තැනකද? එතන දුකෙන් නිදහස්. මෙන්න මෙහෙම නිවන පිළිබඳ මූලධර්මයක් දකිනා ප්‍රඥාවයි. අන්නේක දැන ගැනීමයි වටින්නේ. ඒතොර දකින්න නිදහස ලෝකේ නෙමෙයි. ලෝකේ සම්බන්ධ කිසිවක ඉන්න තාක්කල් නියම නිදහස නෙමෙයි කියලා. එන අරිහත්න් වහන්සේ අරිහත් ඵලචිත්තේවත් නිවන කියලා ගන්නෑ. ඒකත් දකින්නේ ලෝකේ ඉන්නකම් යම් තරමක් අත්හැරුණාද ඒ අත්හැරිච්ච ස්වභාවයේ. හැබැයි ඒ ස්වභාවය තුල තියෙනවා නම් යම් දැනීමක් හැඳිනීමක් සංඥාවක්. ඒක ලෝකේ කියලා දකිනවා. ඒක බැඳිලා නැති බවක් දකිනවා. ඒ විපාකස්කන්ධයක් බවක් දකිනවා. ඒක ස්ථිර නැති බව දකිනවා. ඒ නිසා ඒක කවදා හරි විදිලා යන බව දකිනවා. ඒක විදුනට පස්සේ දුකෙන් නිදහස් බව දකිනවා. අන්න එතකොට දකිනවා නিত্য දෙයක් නැති නිසා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. අන්න අර ලෝකයා දකින්නා වූ ඉතිර නැති නිසා දුකයි කිව්ව අදහස වෙනස් වෙලා ගිහිල්ලා. ඉතිර නැති හින්දාම තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා තිබිච්ච මේ විපාකස්කන්ධේ
ගෙවිල යන දවසට සියලු දුකෙන් නිදහස් කියලා අනුපදිසේස නිර්වාණ ධාතුවේ ස්වභාවය දැක්කේ. අන්නේක තේරුම් ගත්ත දාලා දකිනවා පූර්ණ නිවන කියන්නේ මොකද්ද. ඒක දැක්කට පස්සේ ඒ තමයි අවසාන ප්‍රතිඵලය කියලා තේරෙනවා. ඒකට යන්න පුළුවන් කොටසයි ලැබෙනකන් ඉන්න ඕනේ කොටසක්. සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියන අරිහත් ඵලයට යනකොට කොටසක් කොටසකින් නිදහස්ු නැහැ කි. මානසික දුකෙන් නිදහස්ු නැහැ කි. හැබැයි කයට හිතෙනවා. හිතෙලින් පෙළෙනවා, උස්නේම් පෙළෙනවා, බලසයින් පෙළෙනවා, පිපාසයින් පෙළෙනවා, කය තියෙනකම්. හිත තියෙනකම්. පැවැත්ම තියෙනකම්. පෙළෙන දුක විඳින්න වෙනවා. ඒක කවද්ද නැති වෙන්නේ කියලා බලනකොට දකින්නවා. ඒ විපාකස්කන්ධයේ බිඳෙන දවසක් එනවා, මැරෙන දවසක්. නැවත කර්මයන් රැස් කළොත් තමයි යලි කයක් හදන්නේ. කර්මයක් ක්ෂය කරලා තියෙන්නේ ප්‍රඥාවෙන්. විපාකයේ බිඳිලා යන බව දන්නවා. අන්නේ බිඳිලා ගිය දාට නැවත රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කියන මේවායින් පණවන්න යමක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඔක්කොම විපාක වශයෙන් හටගත්ත දුක්ඛඳ බව දැකලා තියෙන්නේ. අන්නේ දුකක් කෙලවර වුණා කියලා දකිනවා. කෙලවර වෙන්නේ ඉස්සෙල්ලයි දකින්නේ. කෙලවර වුණාට පස්සේ දැන් ඉතින් සනීපයි කියලා කියන්නේ කෙනෙක් එහෙම ඉතුරු වෙන්නේ නැහැ. අන්න එක තමයි සියලු දුකෙන් නිදහස් වීමේ ස්වභාවය. ඒ ස්වභාවය නිසා කල්තියා සතුටු වෙන ක්‍රමයක් තියෙනවා. මොකද මේ අවසාන කය මේකේ වර්ණී පස්සේ සියලු දුක් වේදනාවන්ගෙන් නිදහස්. අන්නේ සතුට තියෙනවා රහතන් වහන්සේට. ඒක අල්ලා හිටින සතුටක් නෙමෙයි, කය තියෙනකන් දිවි තියෙනකන් විතරයි. ඒ ස්වභාවයේ මුල දකින්න එක තමයි මාර්ග අනුගාමිකත්වයෙන් සිද්ධ වෙන්නේ. මාර්ග අනුගාමිකත්වයට පත් වුණා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ, ඒ නකට ඒකටම අනුකූල වුණා. මාර්ගයට අවතීර්ණයි. මේ මාර්ග අනුගාමිකයෙක් වැඩි කාලයක් ඒ තත්ත්වයේ ඉන්නේ නැහැ. ඵලයේ ලබන ක්‍රමයක් එනවා. සමහරවිට මාර්ග අනුගාමිකයෙකුට මේ අත්බැවකදී ලබන්නේ බැරි වුණොත් ඔහුට දුගතියක් යන්න හේතු නැති නිසාම සුගතියක උපදිනවා. ඒ සුගතියේදී උපදින්නේ සම්මාදෘෂ්ටික කුලයක. එහෙම නැත්නම් ඒ නියම බුදුදහම අහන්න සූසු තැනක. අන්න එහෙම තැනක මිනිස්ලෝ හරි දෙව්ලෝ හරි උපදිනවා. මිනිස් ලෝකෙදී කාලයක් වැඩි කාලයක් තියෙන්න බෑ. යම් කාලයකදී අහන්න නැති වෙන අවස්ථාවක් එනවා. අර අටුවා පොත්වල විග්‍රහ කරලා තියෙන 5000ක් අවුරුදු ගියාට පස්සේ මේ ලෝකේ බුද්ධ ශාසනය ඉවරයි. හැබැයි අවුරුදු කෝටි ගානක් කෙනෙකුනුත් දෙව්ලොව ඉවර නැහැ. හැබැයි මේ බුද්ධ ශාසනය වර්ධනය කර කර ඉන්නවා කියනලත් බෑ. එහෙම ඒවුත් නෙමෙයි තියෙන්නේ. ලබාගත් ඵලය ඇති කෙනා ඒ ගැන කතා කරනවා. ඒ ගැන විස්තර කරනවා. මෙලෝදි හේතු වාසනා පුරුදු කරලා තිබිච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට ඒව ඇහෙනවා. මෙලෝදි පුරුදු නොකරපු අයට අහුම්කන් දෙන්න හිතෙන්නේ නැහැ. මෙලෝදි පුරුතඥව ඉඳලා අර කියන පළවෙනි ආර්යත්වයට පත් නොවි හිටපු අයට ඒ වන අහන්න හිතෙන්නේ ඊට වඩා වටිනා දෙයක් පේනවා. ඒ තමයි දිව්‍යමය පංචකාමී. ඊයට අර බණ කියනකොට හරි අමාරුයි. මෙච්චර සම්පත් තියෙන මේ දෙව්ලොව තියෙද්දි මොන මොඩේද මේ එපා කිය කියා පැත්ත කරලා ඉන්නේ. ඒකින් අහක් වෙන්න හදන. එහෙමයි ඒ අයගේ අදහස.
නිසා කවදාවත් මෙලෝ ප්‍රගුණ කරගත්තේ නැති කෙනෙක් දෙව්ලෝට ගිහිල්ලා එහෙම බණ අහලා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මෙලෝ දහම් අහලා තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඵලයේ ලබලා නැතු මාර්ග අනුගාමිකත්වයටපත් වෙලා අන්නේ දේවතාව කතා කරන බණ එයාට ඇහෙනවා. එයාට තේරෙනවා. අර ඉතුරුලා තිබිච්ච පොඩ්ඩ ඵලලාභීත්වයේ මොහොතේ ලැබෙනවා. ඒ නිසා කවදාවත් ආපහු දුකට වැටෙන්නේ නැහැ. එහෙම තමයි මාර්ග අනුගාමිකයා සසල දුකෙන් නිදහස් වෙන බුල පුරන්නේ. සතර පායෙන් නම් කොහොමවත් යන්නේ නැහැ මාර්ග අනුගාමිකත්වයට නිදහස් බව පෙන්නනවා. මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය ඇති කෙනෙක් අපාගත වෙන්නේ නැහැ කියලා හේතු විග්‍රහයකින් පෙන්නලා තියෙනවා. කියන්නේ බුදුරජාන් වහන්සේ. තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රියක් තියෙනවා නම් එතකොට ඒ කියන්නේ අනේ වගේ බුදුහාමුදුරුවෝ කියන අර පිළිම ඉම්බත්තක් නැහැ ඒක නෙමෙයි ඒ කියන්නේ. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ ගිහිල්ලා ඉතින් සිරිපතුල් දෙක ඉඹ ඉඹ හිටියත් ඒක නෙමෙයි ඒ කියන්නේ. ඒ කයට නෙමෙයි එතන කිව්වේ. යම් සත්‍යාබෝධයක් ඇද්ද බුද්ධ කියන්නේ එතෙන්ටයි. ඒ සත්‍යාබෝධයේ උත්තමයන් වහන්සේගේ විද්‍යාමාන නිසා බුදුන් වහන්සේ කියනවා. අරක බ්‍රාහ්මණේ කහනවා ඔබ දෙවියෙද්ද මිනිස්සෙද්ද යස්සෙද්ද ඒ ඔබ කියන කවුරුවත් නෙමෙයි කියලා උත්තරයක් දෙනවා. ඉතින් ඔබ ගාන්ධාර්වයෙකුත් නෙමෙයි දෙවියෙකුත් නෙමෙයි මිනිස්සෙකුත් නෙමෙයි යස්සෙකුත් නෙමෙයි නේද ඔබ කවුද? ඇයි එහෙම කියන්නේ? අර බමුණ අහනවා බුදුරන් වහන්සේගේ. බුදුරන් වහන්සේ පෙන්නනවා ඔබ දෙවියෙක් කියලා යම් කෙනෙක්ගේ ගති ස්වභාවය ගැන කියනවා නම් හිතනවා නම් ඒ ගති ස්වභාවය ඉක්මවපු කෙනෙක්. ඒ සමම දෙවියෙක් නෙමෙයි කියනවා. ඔබ මිනිස්සෙක්ද කියලා අහනවා. මිනිස්සෙක් සතු යම් ගති ස්වභාවයක් තියෙනවා නම් ඒ ගති ස්වභාවය ඇත්තන්ටයි නියම විදිහට මිනිස්සෙක් කියන නම ගැලපෙන්නේ. ඒ සියල්ල ඉක්මවපු නිසා මනුස්සය කියලා කිව්වල හරියන්නේ නැහැ. ඒ නිසායි බුදුන්ට මනුස්සය කියවට වැඩක් නැත්තේ. ගාන්ධර්වයෙකුට යක්ෂයෙකුට තිබෙන ගති ලක්ෂණයක් ඇද්ද? ඒ තිබෙන ගති ලක්ෂණ ඉක්මවපු කෙනෙක්. ඒ ඉක්මෙව්ව නිසා ගාන්ධර්වයෙක යක්ෂයෙක කියලා කියන්න බෑ. බමුණ ඒ නිසා මා බුද්ධ යනුවෙන් දනුව මට තමයි බුද්ධ කියන්නේ. අන්න බුදුරජාන් වහන්සේ විග්‍රහයක් කරා එකම නම. නියම බුද්ධ කියන්නේ කවුද කියලා. එනම් මේ සත්‍යාවබෝධය පූර්ණ කරගෙන ලෝකයේ සියලු බැඳීම් වලින් කෙලවර කරපු කෙනෙකුට ලෝක සම්මත නමකින් කතා කරන්න බෑ. එනම් බුද්ධ කියන්නේ ලෝකයෙන් එතර වුණ මානසිකත්වයට. අන්නේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ යමෙකුට කිව්වොත් මම කියන වචනේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ආදී වශයෙන් අන්නේ කිව්ව බුද්ධ කය නෙමෙයි. අන්න අර කියන සත්‍යාබෝධයේ පූර්ණත්වේ බුද්ධෝ සබ්බඤ්ඤුතත් ඥානෝ සර්වඥතා ඥානී කිව්වහම ඉතුරුවක් නැහැ. සියල්ල පූර්ණයි. අන්නේවන්ත ස්වභාවයයි ඔය කියන්නේ. මේ ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය තියෙන උනේ අන්නේ ස්ථානයේ කෙරෙහි අන්නේ ස්වභාවයේ කෙරෙහි. ඒ කියන්නේ ආදරය කරනවා ඇලුම් කරනවා කියන එක නෙමේ ශ්‍රද්ධාව කිව්වේ. භක්තිය නෙමේ. නමුත් එහි අර්ථය අද පොත්වල නැහැ. ශ්‍රද්ධාව කියන්නේ භක්තියට කියලා හිතා ඉන්නවා. එහෙම භක්තියට නම් එහෙම කොසල් රජුරුවන්ගේ භාර්යාව වුණ අගමෙහෙසිය වුණ මල්ලිකා දේවිය හත් දවසක් අපාය ගියා කියනවා. එහෙම එකක් වෙන්න බෑ කවදාවත්. ඔය කොයිතරම් ගෞරවයකින්ද හිටියේ. කොසල මල්ලිකා කියන්නේ බුදුරජාන් වහන්සේගේ අසද්දුස මහා දානේ දෙන්න ප්‍රදාන වෙච්ච උපාසිකාව. නමුත් සෝවාන් ඵලය ලැබලා හිටියේ නැති නිසා
හත් දවසක් කපාගත වෙන්න පාපය පළ දුන්නා. එහෙනම් බුද්ධ දේශනාව කවදාවත් බොරු වෙන්නේ නැහැ. එහෙනම් මාගේ ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය තිබුණා නම් අපාගත වෙන්නේ නැහැ කියපු එක බොරු වෙන්නේත් නැහැ. එහෙමනම් අර භක්තිය කියන එක කොච්චර තිබුණා? අර මල්ලිකා දේවියට ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය තිබිලා නැහැ. භක්තිය නම් පිළිලා ඉදිරියෙන් තිබිලා තියෙනවා. ඒ භක්තිය නෙමෙයි ඔතන ඔය කියන්නේ. අද්දහ කියන වචනයෙන් පේනන්නේ පහතල දමනවා. පහත් කරලා දමනවා මොකද්ද? ස මමත්වේ. යම් කෙනෙකුට මාත්‍රියක් හෝ මමත්වේ අත්හැරිලා ගියනම් දහම් අහලා සද්ධා මාත්‍රිය පිහිටියා. එතන මොනවද පෙවෙන්නේ? අමහෙවත් නිවන් මාත්‍රිය පෙවෙනවා. ඒ කියන්නේ පානීය කරනවා පෙවෙනවා කියලා කිව්වේ වතුර වාගේ බොනවා නෙමෙයි. නමුත් ඒක තමයි උපමාව. සද්ධා අමාජලේ උපමා කරනවා. සද්ධා නෙමෙයි දහම් අමාජලේ. මේ පෙන්වන්නේ මොකද්ද? ධර්ම මාත්‍රයක් අවබෝධ වෙනවා. එහෙම අවබෝධ වුණා නම් අනේ මේ ලෝකෙ කියන එක අසාරයි කියන එක ඇත්තනේ කියලා මාත්‍රයක වැටහීමක් එනවා. ඔන්නේ වැටහීමක් ආවහගෙන ප්‍රේම මාත්‍රය පිහිටියා. ඒ වැටුණ මට්ටමට ලෝකයේ තියෙන බැඳීම අත්හැරෙනවා පොඩ්ඩක්. අපිට පොඩ්ඩක් කියලා පේනවනේ, පොඩ්ඩක් නෙමෙයි අත්හැරෙන්නේ. ඒ මාත්‍රයත් ප්‍රමාණ කරන්න බෑ. ඒ තරම් විශාල ලෝක බලාපොරොත්තුවක් අත්හැරන මාර්ගානුගාමිකයාට සතරපා ගතවීමට හේතු වෙන්නා වූ මානසිකත්වය ගොඩනැගෙන්නේ නැති මට්ටමට අත්හැරලා යනවා. ඒක තමයි පළවෙනි ආර්ය පුද්ගලයා වෙන්නේ නැත්නම් ආර්යත්වයට පත් වුණු ඉස්සෙල්ලාම පැමිණුණු කෙනා වෙන්නේ ඒකින්. ඉතින් ඊට පස්සේ වැළූ දහම ලියලා ස්ථිර වෙන්න අංශු මාත්‍රයක අඩුවක් තියෙනවා. සත්පුරුෂ සංසේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, ඒ වගේම යෝනිසෝ මනසිකාරයේ ධම්මා ධර්ම ප්‍රතිපත්තිය කියන මේ හතරම එකට එකතු වෙන මොහොතක්. ඒක හරියට ගැලපෙන මොහොතක් ආපු වෙලාවක ආර්ය උත්තමී තමයි සත්පුරුෂ සංසේවනේ කිව්වේ. ඒ මොහොතකදී අවශ්‍ය ප්‍රත්‍ය සම්පූර්ණ වෙනවා ඵලයට. අන්නේ මොහොතක ඵලය ලැබෙනවා. එදාට කියනවා සෝවන් ඵලලාභියා වුණා. දැන් ඉතින් එයාට ප්‍රශ්නයක් නැහැ, කාගෙන්වත් බලන්න හැවි නැතුවට. ආයි අතර මං ඉන්නේ නැහැ, කවදාවත් සකෘදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරිහත් ත්වයටපත් වෙනවා. ඒ වගේ සසර ගමන කෙලවරක් කරනවාමයි. එයා ඉතින් අහගෙන නැහැ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද, විචිකිච්ඡාව මොකද්ද, සීලබ්බත පරාමාස කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියල් නැතත් ඒවත් ඇරලා යනවා. ධර්මාබෝධයේ හැටි එහෙමයි. අපි ලොයිටලාද ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න බෑ. මොකද ප්‍රශ්න සමූහයක් තියෙනවා. අපි එකින් එක ගමු තවදුරටත් බලන්න.